ගල්ලේ කොස්ථාපල් ගාතනය කළ හතරක් අත්තරංගුවට අදත් විදුලිය කැපෙන ලකුණු ප්‍රිය අනතුරු අඩුකරන්න පොලිසියෙන් අලුත් වැඩක් එුනිස් බ්‍රිතානය කළබයි විශසනය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින රගවාහිී දිවා පුවත් ප්‍රකාශ සමගින් ඔබෙක් වන්නේ ටගල්ඩ ේතාාරන්ධනය ප්‍රදේ, පොලිස් කොස්ථාපලවයෙකු ගාතනය කිරීමේ සිතයට දාළව සැකරුවන් හතර දෙෙනෙකු අතරංකට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවකද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මෙ අතර ගහතනයට සම්බන්ධ හෝටල් හිමිකරුගේ හෝටලේට සහ සැකකාර කාන්තාවගේ නිවසට කිසින් පිරිසක් ඒ රාත්වය ගිනි බාතිමෙනවා. ගල්ල ොලස්සේ තාරන්දනය ප්‍රදේශයේද පෞද්ගලිකාරව ලක්හේතුුවෙන් මෙම හතන සිදුවති වෙනවා මියකු සඇත්තේ අධිේගේ මාර්ග සංචාර කොට් හසේට අන යුක්ව කටයුතු කළ විදන ගමගේ චතුරග දේශ ැති ති හර හැරදි පොලස් කොස්තාාපල් වරයකොයි. එම ල හරයාගේ නිවසාසන්නන්නේ තවත් ඉඩමක කියසිම් පුදගලයකු හෝටලයක් ඉදිකරමින් තිබුණා. අදාල හෝටල් හිමකරු නිතර විදේශකතවන පුද්ගලික වන අතර විදේශයකසිට පැමි හටල ඉදිකරින් කටයුතු කරන සේවකින් පහලස් දෙන කුටසන්න කණ්ඩෑමක් සම මත් පැෙන් සාදයක් පවත්වති වූ පයි. ල පැසයි හටල හිිකර පොලස් ල හරයාගේ නිස අසල පදිංචි කාන්තාවක් සමගද කලක සිට හිතවත්කම් පත්වාගෙන ගොස්තිබෙනවා. එම කාතාව හෝටල් පරිි්ුවේ පැවති සාදීට සහාගේැ ඇති බව ොරොතුර ැබිය ති අත හෝටල් හිමිකු සහ අදාල කාන්තාව මියගේ පොිස් නිල හරයා සහ ඔහුගේ සහෝදරයා සමක ආර ලක් ඇතිකරගෙන තිබෙනවා තිකර පි ල නිල හරයාගේ නිවසට පැමන නිල රයාට පිරි ට හ හගේ හෝදර ට නුෂික පහර ක් ක හ ෙක න ට ට නවා ප හ කර ම ග ග ර ව ත හට ල හ ේද ල තාවගේ නිසට ද පික් ග ති. සම්න්ද. ැකරුවන් තුන් දෙනෙක් අත ඩගුර ගතේගේමමට සම්බන්ධ එක් සැකකාර්යකට සැගවීමට සහ පලායමට අවශ්‍ය ආධරමන් අන්ුවලදීම සම්බන්ධයෙන් සැකරකාන්තාවගේ මවත් අත න ුටරගෙන තිබෙන තිදිය පදාාන සැකරු සසාහනකුත් සැකවන්ස සංගල පොලිස්සානේ සහ නිල්ලාලර ක ඩක්කිීප ට වෙන පොට ම ක් අරගින් තිෙනවා. වා. ඒයේ දිනේ තුළදී තවත් කොරුණා ආසාධතීන් එක් දහස් දෙසිය අසු දෙනකු වාර්තා වුණා. ජයේ දිනේද වරතූ, කොරුණ ආසාධතිී සං්‍යාවත් සමග, මෙරට සමස්ත කරුණ ආසාදතිී සංක්‍යාව, ලක්ෂති හතර දහස්තුන් සේ තිස්තුනක් දක්වා හළගිය. තිකාල ලැබන සං්‍යාව විසිේෙ දහස් හත් ය හතලස් පහක්. ඒයේ දින තුළදී සාද තිීන් තුන්සේ හයක් සවේ ලැබවා. සේලැබ සමස්ත සං්‍යාව, පලක්ෂ හ හ හයිසිේ තිස් නවයක්. යේ දින තුළද කොරුණ රන විසිතුනක් වාරතාව. යන්ුව මරටින් වාරත ව සමස්ත කරුණ මරන සං්‍යාව පහලස් දහස් නවසේ හතලි නවයක් දක්වා හලග ේ අත දරුවට නරෝගේ බැලඳ දිනදා හතරෙකට පසු නැවතත් එවනි රෝග ක්ෂණනමතු වන්නේ නම් හම රහලකට රගෙන නලෙ ස ෞ ්‍ය ජනතාවග ල් සිටන . ගත් දනෙමට තාමානය දින රෝගීන් විස්සක පමණ පානයක් දිනකට ප්‍රතිකාර සඳහා යොමව වනවා ොවි වැලු දරුවන් මේ වනවිට රෝග නසුවව පවන නවාස පතිකාරලබවා මේ දිනවල මීට්ට සමමාන වූ තව තෝ ීප පැතින තාමාන වයිරස් ව ඩෙංගූන ක්කොවිට් වසංගතේ මේ රෝග තුනේම තිය එකහ සමනූ රෝග ලක්ෂණ. විේසෙන්ම ඔබගේ දරුවාට උනරෝගයක් වැරදිලා දින්න දහතරයට පසුව. නැවතත් උන ඇස් සතුවීමම් ඒවගේ මූන රත්තුවීම හ මන රෝග ලක්ෂන්න. යෙනවනම් අනිවාරයම රෝගලරැඟණයන්න මොද මිච්ි කිය රගීත්වය එන්න ොන් ඒ රෝගීතත්තය එන්න විසේම අවරුද්ධහ වට අඩු දරුවන්ට. මේ තත්ව අනිවාරයම්ම කල්වෙලා ඇතු ප්‍රදිකාරයතුයි. කොරුණ මර්ධන එන්නත් පළමු මාත්‍රාව එ එකකෝට හැට ලක්ෂ ති හ හ පන්සි හතලස් හහිදිනිකුඳහ ලබාතිඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කලේ. දෙවෙන මාත්‍රාව එක්කෝට හතලි ක්ෂ හැටතුන් දහස් අටස හටෙක් දිනිකුටහ ස්් මාත්‍රාව හැටතුන් ක්ෂ හත්තේ දහස්න වස හටෙක්දදිෙකුට ලබා තිබෙනවා. ලங்காර සඳහාවශ්‍යඉන නமிත පරිදි නොලබීම හේතුෙන් අ නේ විදුලිය කපපාදු කිරීමට සිந்துමනවාද නැද அන්න සම්බන්ந்தෙන් වன தீரணය, அது பசொவே ්‍රக்காட்சி පත්කට බව ලங்க විදුலிபල மඩலය නිவேතனைය කරනවා. இයේ දිනේது அதிர දෙකකට කார்ඩ හතරක්க் යටட்டதே, විදුலිය கපාது රීමට කටයතු කරணා. ඉද නැවීම හේතුවෙන් බලාගාර කිහිපයක්ම අක්‍රියවූ පසුමිමක, ඒයේ දිනේදී අදීර දෙකට කාණ් හදරක් යට ඒේවිදුරේ කපාදු කිරීමට මහජනපයෝගිතා කොමිෂන් සභහව විදුරි බලමන්ඩලට අවසරලවාදන්න. සපුගස්කන්ද ලාගාරයේ ඒ සහබී පරයන්තද, ඉන්දර නුමැතිවීමෙන් යේ පස්වරුවේ ක්ක්‍රිය වුණ. නමු අද අලියම එම පරරියන්තවලට ඉදර ලබීමෙන් අන තුරුව නැවත ජන කටයුතු ආරම්ප වුණ. ලෙ ොජිස් තුල් හිරිය මතුකමහ කොළු නාවවයන විදුරරි බලාගාර තවමත් පවතින්නේ අක්්‍රිය මට්ටමකයි. සතින් දිනයක්ක් ව නනාද තිනේදේ විදුරෙල්ලුම අබම මට්ටමක පැවතුනත් උද්ගත වැතිතත්වය හමුවේ අදරාත්‍රී කාලයේ අකන්ඩ විදුරි සැේීමට බධහ එල්ලව හැකිබයිවාවරතාවන්නේ. ඒ ත් දු ල න්ඩලේ ක්ෂණක ඉංජනරු අධිකාරීවරුන් සංගමයේ සහපති තාක්ෂණක ඉජනේරු නිෂන්ත පවසන් සූරි ල ක්තියමගේ ෙගවොට් හතලස් හතරක් ජාතික පද්ධතියටට එක්කිරීම හැක අවති බියද විදිරි පල මණඩලේඒ නොකරසිටීම ගැටලු සහගත බවයි. පසුගිය ජනවාරි තිස්සෙක්ේ ගරු ජනතිපත්තුමාගේ ප්‍රදනත්වය තිපිච්ේ ඒ රැස්වීමේද. ඉදිරි පත් වුණා මෙගොට් හතලි හතරක් වහලවල්වල සූර පද්ධති සවිරලා. විදලි ලමන්න්නන්නේට සම්බන්ධයතාව ලබා ගැනීමට පමණක් ඉතිරි වෙලා තියනගල. තොට මෙහිදීි නැවතරක් එබලිබඳවදාන යොමු කරන්න නෑ මේ ගෞට් හති තරක් කියන්න මේ අවස්ථාවදී. ඉතාම ලොකු ප්‍රමාණයක්. මේවා පද්ධතියට සම්බන්ධ කරගන්න බැරි ඇයි කියනෙක පිළිබඳ. අපි මීටවැද විශේෂ අවධානයක් යොමු කරලා. ඒට යම් තාක්ෂණි කාරණ තියවවාන එම තාක්ෂණිකාන තියන විදික් නැහැකිෙනෙකම අපි ෘත්තිමතියක් දෙර් පකාශකන්න මොකද හෙම සවිකරලා තියෙනන ඒ සබන්ධයෙන් සියල්ලු. ූුව දැුන්දම් නැත්තන් ඒ අනුමැතියන් විදුරල්මන්ලෙ ලබාගරතමයි වැනි දවල් සවිකරන්න ඕන එඇද හෙමතියවන් යි කියනෙ පිළබඳව විශේෂවධානයක් පිය මුකරන්න ඕන. මේ අත ඉදන ඇගත් නෞකා දෙක් අද සහෙට දිවයට ලඟවීමටන මිතවතිබෙනවා පෙටල් සහ දීසල් මට්‍රික්ටොන් හැත්ත දසක්ම ඒයි අඩක් ගබවයි සඳහන් වන්නේ. ියයානතුර අවමකිරීම සඳහා රතවාහන පොලිසි ඉදිරිමාස කිහිපිය තුළ විශේෂ වැඩපිළි වෙලක් ක්‍රියාත්ම කරන බව ජේෂ්ට පොලස් අධකල්. ේෂ්ට පොලස් මාධ ප්‍රකාශක ජේෂ්ට ියෝජ පොලිස්පති ජත් රෝණනමතා පවසනවා. මත්මැන් පානයකර රිය පදවීම නිතවනරය දුරන් අතරගට ගනීමට විශේෂ මෙහහි මක්න ක්‍රියාත්ම කිරීම නීමමතයි. යානතුරුවලට හේතුකාරණාවෙන ප්‍රධානම කාරණ වන්නේ අපීක්ෂාවෙන් නොසලකිල්ලෙන් රිය පැදවීම දුරකතනය මගින් කතා කරමින් රිය පැදවීම ඒවාගේම අධිකවේගෙන් රිය පැදවීම බීමත්ව රිය පැදවීම වාහනවල දෝෂ තිබියදීම දෝෂ ැන නොසලකා රිය පැදවීම යතුරු පැදි පදවනය සහ පසු පැදිිකරුවන් ත්‍රීෝධ රතවල ගමන් කරණයේ පාරේ පයින් ගමන් කරණයේ ානතුරුවල විදිතිෙන් බෞඩටත් න ෝකේ හෝරටවල් මද්‍රව්‍ය පරිභෝජනයෙන් පසු ගමන් කන පුද්ගලින් අඳුනා ගැීමට විධ පකාරණා දුන්ලදීලා තියන ඒවා පේ නීතියට අනුගත කිරීම ශ්‍රී ලංකාර අතවාහන පොලිසිය අනිකුත් පාශ්‍රකරුවන් සමඟ කටයුතු කරමින් සිටනුව මේ අවස්ථාවන විට පාරට උදේ වාහනයක් දානකොට තමන් මොන තලතුරක් දරුවත් ්‍රියදුරෙක් කියල මතක තබාගෙන ඒවාහනය පාර පදවන්න ඕනේ. බුද්ධිහංශය සම්බන්ධයෙන් සමාජ්‍ය මාත්‍ය ඔස්සේ සවධ්‍ය පුවත් ප්‍රචාරය වෙමින් තිබෙන බව පොලිස් මාතතිය කොටාසය නිවේතනය කරනවා. ල්මන ොලිස්සේද තමල් අරසු දේශ පලන පක්ෂය තරුණ සංවිධහනය සහකාරේ ම්වයක සදව රතයකින් පැමිණ ද්‍යාන්ශය පරිසක් පහර ගැීමට උත්හකල බවට ටට ගිනමක දක්වාති ූතුතරතුරු සහ්‍යවයි පොලසිය පසන්නේ. මේ සම්හන්දය කල්මනේ සහර පොලිස සධකාරිවරයාගේ උපදෙස්මත විශෂ විමර්ෂණයක්ද ආරම්භ කරති බරවා. සිදීට සබන්ධ යාන මුර්ත නිදර්ශන ඇැති පුද්ගලයාට පසුගේ හත් වනදා කිසිය දගලින් පිරිසක් පහරදීමට තැත්කට දර්ශනය ක බවට කල්මන පොලස්ානට පැමණ ලක් තුකරතිවබන. පැමල්ල ටුව පැමණලිකරු සහදාල වැන් රතයේ සිටි පුදගලින් දෙන වැන් රතේද සමගල්මන පොලස්ථානයට කැඳවාතිබෙනවා. මෙම වැන්රතේ පැමණි පුදගලින් දෙන අරදමුණ දෙක ප්‍රදේශයේ පදිංචකරන් බයි පොලසිය පැවසේ ඕන් තුු පැදයාමතරකොටස් අල වි්‍යාපරයක් පවත්වාගෙනයන බව හෙිවතිබෙනවා ඔවන් කිසි දු වාකායකින් පුද්ධ සේවකට සම්න්ධ නොවල බවයි පලිසිය සඳහන් කල. මහජනතාව නොමගැවීම යාරමුණින් සමාජ මාත්‍ය මගගේ මෙමතුොතු පා ක රැ ොල සිය පැවස්වා. කවැැටிய ප්‍රදේශයේ වීගඩා දෙක පණ ග කරම ඇති බට බුණ තුරකටන්ුව සිදු කළ විමාර්ශණයකද ෙ රි දෙදෙනක ේව තු කරணனா. පරන ලදග ා කරන හ හ ො තු ක් හ ප්‍රමණයක් ලෙ ට ඇති බයි විගන නිල හරින් සිදු ක වි ර්ශෂයකද හැලෙබනක් එම තුර ක්ෂ ක් ම ත් හ ස හ යොද ැනීමට තරම්, ඉතා පැරණි ීතිබ බ වාර්තාවනවා. විිදී ගනීම සහ ගබඩා කිරීම සිදුකළ වැඩබලන ප්‍රදශ කලමනනාකාරවරයා සහ සහකාර ප්‍රදේශය කලළමනාකාරවරයාගේ සේවය වහ අත්හිටුවීමට නියෝග කරන. වීගපටා දෙකම මුදරා තායිති අතර ඉදිරි විමාර්ශණ කටයුතු අප පරද පරීක්ෂණ දෙපාර්ත්මේන්ට හර දෙනවා. රත්නපුර නගරය නව සැලස්මක් යටටතේ අංග සම්පූර්ණ නගරයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වනා. ඒ ඇතුළු තවත්පුවත්කිහි පයක් කෙටයෙන්. ගරේ ඇතුරවන සියු මාර්ග මතර හතරක් යට ේද කිෙ ඇතුු සවර්ධන ්‍ය ප්‍රතිරැක් මෙ යට ේසසිදු කරනවා පුළගු පිටිය මන් සන්දී මාර්ග සංවර්ධන කටතු රැබීමද මෙයට ේසිදු කරන. මවස්ථාවට මත පතිතුර ව ර ච රජච මතිජනක ක් රඇතුලු ේශපලන නියෝජතය සහරවාචනනිල හරින් රක් එක්න. වලව දුණනවර ප්‍රධන ඇල ප්‍රතිංස්කරන කිරීමේ ව්‍යාපෘති අඇරබුණ. ඒ අමාත්‍ය චමල් රාජ පක්ෂ සහ රාජමත සිරිපාල ගම්ලත්ගේ ප්‍රධහනත් වී ලක ැකු සහ ජාතන්තරමූල්ල අරමුදල රපල් මිලියන එක්දහ දෙසේ සිනාවයක් ව්‍ය ප්‍රතිසඳහලබා තිතිබෙනවා. ලෝපපුර් වලංක දුතු මන්්ඩලමින් මට බතික අ්‍යන්ත්‍ර සහ දේශය ඇගලුම් ප්‍රචන කිබේ වැඩ පිළිවෙලක් ආරම්ි කතිමෙනවා ඒ සම්හන්ඳින් විශෂසයක් අමාතති Gල් පරි සහ රාජමතදැසි ජැන්ස කරගේ ප්‍රධහනතුවෙන් විදේශමාතයශේදී පත්වන ක්සල අතන වලත් අල විනියෝජිත ප්‍රදර්ශනාගරයක් මහජනචීනයේ ශීජයන්හි අරම්භ කිරීම සහහාකිවිසු මත්සන් තැබීම සිදු කෙරුණ. මෙම අවස්ථාවට රාජචමමාතිදායසිරජන්සේකර ලක්සල සභහපති ලක් මල් වික්‍රමමාරචඇතුළ පරිසක් එක් වනා. කොළම්ඹ විශ්වවිද්‍යලේ ්‍රීපාින්ඩ පේ තිකාචාය කුමේෂ ප්‍රභශණී ගමගේ වචනා කළ කෘති දෙකක් එි තැක්වීම, ජාතික පුස්තකාලහාහ ප්‍රලේකන ම්ඩල ශෝාවනාගාරේදී පැත්වන. මෙහිදී ආචාර ටුඩ වර සිංහ ්‍රේෂ් කතිකචරයවිචාන්ද රපසිංහල පිරිසක් අදහස්සදැක් වූවා. සංගර සන්ධවේතනය සහ චන්ද්‍රකාරූපවා හිනි සධිවේදනය සපන්ඳයනුයි මෙම කෘති රචනාවී ඇත්තේ. ඩංගු වෛරස කාණ්ඩවල වෙනසක් ඇතිවීම ඩංගු රෝගීන් ඉහලයාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය මාත්‍යංශයේ ඩෙගු මර්ධනයකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂක්ඥ අනෝජා දිීරසිංහ පවසෙනවා. මේ වර්ෂයේ මේ වෙනකොට ඩෙගුලෝගී නමදස් හැසිය නමයක් වර්තා වෙලා තියෙන. ඒකෙන් සට පනහකට වැඩි ප්‍රමාණයක් අපිටවාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පලාතෙන්. එ බස්නාහිර පලාතෙන් වාර්තාවූ රෝගින්ගෙනුත් සට හතලි සටක්ම වර්තා වෙලා තිෙන්නේෙ කොළඹ දිස්්‍රකේ. මීට අමතර යාාපනය පුත්තලම ගාල්ල. සිකුනාමාමලය ස්‍රත්නපුර මඩ කලපු.ගේ දිස්ත්‍රික්කවලත් අසාපේක්ෂවත් වැඩි රෝගීන් ප්‍රමාණයක් පවාර්තාාව වෙනවා දෙංගු වයිරස් කාණ්ඩවල පෙනසක් ඇති වෙලා තියෙන නිසා මේඩගු රෝගීන් වැඩවීමට එක හේතුවක් කියලා අපි අනමාන කරනවා ගෙදට ලා බලාගෙන ඉන් දෙපා මක කොවිද රෝගේ ද ඩෙගු රෝගේ ද වර රෝගෙද කියනෙ එක ඩෙගුරෝගය න අප කියනවා උනට පැරසිට මොල් පමණක් ලබා ගණ්ඩ වේදනා නාශක ලබාගණ්ඩ එපා ෆාම්සිවලට ගේල්ලා ඒ සමින්දිවාපුුවත් අවසන්වරය ඔබට සබ දවසාක්.